මම කෞෂික සම්පත් කොළඹ විශ්වවිද්‍යාල මාසංගමේ සභාපති අද අපි මේ විදිහට රාජ්‍ය විශ්වවිද්‍යාල ආයතන රාශියක් එකතු වෙලා මෙන්න මේ විදිහේ විරෝධතා ක්‍රියාමාර්ගයක් ගන්න ප්‍රධාන හේතුව තමයි අපි දන්නවා මේ එනකොට මේ වර්තමාන ආණ්ඩුව ගෙන හරි ප්‍රතිපත්තිත් එක්ක මෙරට නිදහස් අධ්‍යාපනය රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුළු සමස්ත නිදහස් අධ්‍යාපන ක්‍රියාවලියම මේ එනකොට වලපල්ලට ගිහිල්ලා දිනවා අපි ගත්තොත් මේ එනකොට විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුළු සමස්තයක් වශයෙන් පොදු ගැටලු රාශියක් නිර්මාණය වෙලා තියෙනවා නේවාසිකාගාර ඇතුළු සියලුම අධ්‍යන සුභාසන ගැටලු ටික එන්න එන්න වර්ධනය වෙලා තියෙනවා එතකොට අපි දන්නවා අනිත් පැත්තෙන් මොකක්ද වෙලා තින්නේ මේ රටේ ආණ්ඩුව මෙරට නිදහස් සෞඛ්‍ය රට දීලා තියෙනවා සෞඛ්‍ය වලපල්ලට යනකම තියෙන්නේ ඒ වගේ තමයි මහජන නිදහස මහජන අයිතීන් කප්පාදු කරන විවිධාකාරයේ අඩමණත් රාශියක් මේනකොට සම්මත වෙලා තිනවා ඉතින් මේ සියල්ලම ව්‍යවස්ථාවට පටහැනි මහජන නිදහස සීමා කරන මූලික අධිවාසිකම් කඩ කරන දේවල් අනේ ඒ නිසායි මෙරටේ ලාංකික ශිෂ්‍ය ව්‍යාපාරයේ විදියට හැමදාම වගේ මෙරටේ ප්‍රශ්නයක් වුණාම ගැටලුවක් වර්ධනය වුණාම පාලන බැහැලා මේනුවෙන් කතා කරන ප්‍රධාන බලවේගයක් විදියට ලාංකික ශිෂ්‍ය ව්‍යාපාර ඉදිරියේදී අපි වැඩක් සංවිධානය කරේ මම ශශිප්‍රභා ජයකොඩි මහසංගමයේ උපසභාපති මහසංගමයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අපි දන්නවා මේ වෙනකොට රටේ තියෙන ආර්ථික හා සමාජීය තත්ත්ව දවැන්ත විදිහට විශ්වවිද්‍යාල ඇතුළට බලපාලා තියෙනවා නේවාසිකාගාර ගැටලු ඒ වගේම මහපොළ ප්‍රමාණවත් නොලැබීම වගේ ප්‍රශ්න විශ්වවිද්‍යාල ඇතුළට මේ ශිෂ්‍යාවන්ට ශිෂ්‍යයන්ට බලපාලා තියෙනවා. ඉතින් ඒ කාරණාත් එක්ක රටේ තියෙන ආර්ථිකය ගැන කතා කරොත් අපි දන්නවා මේ රටේ ජීවත් වෙන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ බඩු බිල මේ වෙනකොට විශාල වශයෙන් ඉහළ ගිහිලා තියෙනවා. ඒකට ප්‍රමාණවත් විදිහට වැටුප් ලැබෙන්නේ නැහැ. ඒකත් එක්ක හැකියාවක් තියෙන පුද්ගලයන් මේ රට හැර යාමක් සිද්ධ වෙනවා. ඒකෙන් නැවත වටේකින් විශ්වවිද්‍යාල පද්ධතියට දවන්ත ලෙස බලපෑමක් වෙලා තියෙනවා ආචාර්ය හිඟය ඒ වගේම අපි දන්නවා ඉංජිනේරවරු රට හැර යාමත් එක්ක රටේ විශාල ප්‍රශ්න ප්‍රමාණයක් ඇති වෙලා තියෙනවා. ඉතින් හැමදාමත් ලාංකික ශිෂ්‍ය ව්‍යාපාරයේ විදිහට ශිෂ්‍යයන්ගේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටියා මහා ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටියා ඉතින් අදත් අද මේ විදිහට ක්‍රියාමාර්ගයක් තෝරලා තියෙනවා අපි අපිට කියන්න කනගාටුයි රටේ ආර්ථිකය බිමට පහත කඩන් වෙලා තියෙන්නේ ඒ වගේ තත්වයකදී අපිට කියන්න පුළුවන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ප්‍රමාණවත් වෙන පරිදි මහපොළ ශිෂ්‍යාධාර තාම ලැබෙන්නේ නැහැ ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්දේ බදු බර වැඩි වෙලා ජීවන බර වැඩි වෙලා ඉවරලා හැම කෙනෙක්ගේම ආර්ථිකයට දරා ගන්න බැරි තරම් පරිහානියක් සිද්ධ වෙලා තියෙනවා ඒ වගේම මේ වෙලාවේ ගත්තොත් එහෙම කැම්පස් ඇතුලේ ගත්තොත් එහෙම හොස්ටල් මහපොළ ඒ වගේම ශිෂ්‍ය නිදාස කඩකිරීම කියන ක්‍රියාකාරකම් ආණ්ඩු විසින් සිදු කරගෙන යන මේ වෙනකොටත් ඒ නිසාම තමයි මේ විදිහටම අපි ඒකාබද්ධ විරෝධතාවයකට යන්න ක්‍රියාමාර්ගයක් තෝරගත්තේ මේ අවස්ථාවේ විශ්වවිද්‍යාල දුර මේ වෙනකොට ඇති වෙලා තියෙන මේ ශිෂ්‍ය සුපසාධන ගැටලු ඒ වගේම මහාචාර්ය හිගේ මහපොළ කප්පාදු කිරීම වගේ ප්‍රධාන ගැටලුකාරී තත්ත්ව මූලික කරගෙන මේ සටන අපි දිගින් දිගටම ඉදිරියට ගෙන යනවා ඒ වෙනුවෙන් මොරටු විශ්වවිද්‍යාලයේ වාස්තු විද්‍යා පීඨයේ විදියට අපි දිගින් දිගටම පෙනී සිටින බව අවධාරණය කරනවා පතමන්ගේ පාසල් ගමන හරියාකාර කරගන්න බැරුව එහෙම නැත්නම් තමන්ට අවශ්‍ය පොත්පත්ය හරියට ලබා ගන්න බැරුව මෙන්න මේ වගේ තත්ත්වයකට තමයි මෙන්න මේ අධ්‍යාපන ශාස්ත්‍රය මෙන්න මේ රට පාලනය කරපු ආණ්ඩුව විසින් පත් කරලා තියෙන්නේ ඒත් එක්ක විශ්වවිද්‍යාලය තුල ජීවත් වීමට අවශ්‍ය වටපිටාවක් නැහැ එතනින් එහාට ගිහිල්ලා මේ වගේ නිදහස් අධ්‍යාපන වෙන්න පුළුවන් අධ්‍යාපන නිදහස වෙන්න පුළුවන් නිදහස් සෞඛ්‍ය ඇතුළු මේ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් අපි කතා කරන හඩනගෙන හැම මොහොතකින් අනිත් පැත්තෙන් එන දේ තමයි ශිෂ්‍ය මර්ධනය කියන එක. ඒතකොට රනිල් රාජපක්ෂ ආණ්ඩුවට හොඳටම පුරුදු ශිෂ්‍ය මර්ධනය කියන එක. ඒ නිසා අපි කොයි වෙලාවකවත් ඉන්නේ මර්ධනයේ ඉදිරියේ අපේ තියෙන මෙන්න මේ කියන සටන් ක්‍රියාමාර්ග අරගල ක්‍රියාමාර්ග කොයි වෙලාවකවත් නවත්තන්නේ නැහැ. අනිවාර්යයෙන්ම පෙරදෙන විශ්වවිද්‍යාලයේ විදියටත් අනිවාර්යයෙන්ම මෙන්න මේ ක්‍රියාවලිය ඉදිරියට අරගෙනවා මෙන්න මේ රටේ තියෙන මේ පොදු ජනතාවගේ අයිතීන් කප්පාදු කරන මෙන්න මේ අධ්‍යාපන ශාස්ත්‍රයේ දවැන්තාකාරයේ කඩාවැටීමර ලක් කරලා තියෙන මෙන්න මේ තියෙන පාලන ක්‍රමයට රේවත් එතනින් එහාට මේ එන්නේ පාලන ක්‍රමය තුළ මේ රට පාලනය කරන මෙන්න මේ ආණ්ඩුව වලට රේවත් නිදාස අධ්‍යාපනය කියන එක ආරක්ෂා කරගන්න එහෙම නැත්නම් නිදාස සෞඛ්‍ය කියන එක ආරක්ෂා කරගන්න එතනින් එහාට ගිහිල්ලා මේ රටේ පොදු ජනතාවගේ අයිතීන් කියන එක ආරක්ෂා කරගන්න නිශ්චිතවම ශිෂ්‍ය ව්‍යාපාරයේ වගකීම ඒ කැපවීම නිශ්චිතවම පෙරදෙන ශිෂ්‍යදල මාසංගම විදියට කරනවා ඒක එදත් එහෙමයි අදත් එහෙමයි හෙටත් එහෙමයි නිශ්චිතවම මෙන්න මේ රටපාලනය කරන රනිල් රාජපක්ෂ ආණ්ඩුව මේ අධ්‍යාපනයට කරගෙන යන විලාසයට එරෙහිව නිශ්චිත වශයෙන් පෙරදෙන නිශ්චිතල මාසංගම විදියට නිශ්චිතවම ක්‍රියාමාර්ග ගන්නවා කියන එකත් කියන එක මතක් කරගන්න කැමතියි.
سلام عليكم.
ولكنك تتحدث عن